එලකම YouTube channel එක වෙනුවෙන් සාදරයෙන් පිළිගන්නවා අද අපි ඔයාලට කියලා දෙන්න යන්නේ කොහිල වගාව හා කොහිල වර්ග ගැන එතකොට දැන් කොහිල වගාවක් කරනවා නම් ඒකෙන් අපිට මුදල් උපයා ගන්න පුළුවන් ඒ ආකාරයට කොහිල අල දලු අපිට විකුණන්න සකසා ගන්න පුළුවන්. දැන් මේ අපි ඔයාලට පෙන්වන්නේ කොහිලාල වර්ග වලින් රට කොහිලාල කියන කොහිලාල වර්ගයයි. මේ රට කොහිලාල කියන කොහිලාල ගොඩක් ලොකුයි. අනිත් කොහිලාල වලට වඩා ගොඩක් ලොකුවට තමයි හැදෙන්නේ මේ කොහිල හැදෙන්නේ මඩ සහිත තැන් වල තමයි හුඟක් මෙම කොහිල අඩි 4ක් 5මාරක් වගේ දිගට පිහිටනවා ඒ ඉඩ තියෙන ප්‍රමාණය අනුව තමයි ඒ පෝර පසත් එක්කලා මේ විදිහට කොහිලල් සෑදී දැන් මේ කොහිලලයක් මේ විදිහට අපි බැලුවාම කිලෝ එකමාරක දෙහික වගේ කොහිල ප්‍රමාණයක් අපිට ලබා ගන්න පුළුවන්. මේ කොහිලල කටු වලින් හුඟක් සමන්විතයි අපිට බැලුවාම පේනවා කොහිල කටු ගොඩක් අනිත් කොහිල වලට වඩා ලොකුවට තියෙන කියලා අපිට කියන්න පුළුවන්. මේ වගේ කොහිල වර්ග ප්‍රභේද මේ විදිහට දෙකක් තියෙනවා. සිංහල කොහිල, රට කොහිල, වැල් කොහිල ඒ වගේ කොහිල වර්ග තුනකින් සමන්විත වෙනවා. වැල් කොහිල කියන්නේ ගස්වල හැදෙන එකක්. රට කොහිල සහ සිංහල කොහිල සෑදෙන්නේ මඩ සහිත ප්‍රදේශවල. මෙම කොහිල ආදාය මාර්ගයක් වශයෙන් ලබා ගන්න පුළුවන්. ඒ වගේම සිංහල කොහිල නම් කැඳ හදන්න ඒ වගේ ගන්නවා. මේ කොහිල අල සුද්ධ කළා මාළුවට අපි සකසා ගන්නවා ව්‍යංජනයක් වශයෙන් මඩ සහිත ප්‍රදේශවල. දැන් මේ ඔයාලට පෙන්වන්න යන්නේ මේ කොහිලලේ සුද්ධ කරන ආකාරය. මේ කොහිල වගාවක් වශයෙන් කළොත් අපිට පුළුවන් වෙළඳපළට මේවා දාන්න. දැන් අපි කරන්නේ මේවා සුද්ධ කරලා වෙළඳපළට දාන එක තමයි. දැන් ඔයාලට පෙන්වන්න යන්නේ මේ කොහිලාලෙන් කොටසක් කපලා ඒක සුද්ධ කරන ආකාරය තමයි දැන් මේ පෙන්වන්න හදන්නේ. දැන් ඔන්න කොටසක් අපි කපා ගන්න. කපලා මේ ආකාරයට අපි සුද්ධ කරගන්න. අපි මේක සුද්ධ කරගන්නකොට මේ තියෙන මේ කොළපාට හරිය තියෙන. ඒ කොළපාට ඒ හරිය නැති වෙන්නේ සුද්ධ කරගන්න. මේ ප්‍රමාණයට කපා ගන්නවා. දැන් මේ තියෙන්නේ හිටවන කොටස. මේක තමයි අපි හිටවන්නේ.
දැන් හිතවන්න ඉස්සෙල්ලා අපි මෙතන ගා ගන්නවා අලු ටිකක්. අලු ටිකක් ගාලා මේ ප්‍රමාණයට මෙන්න මේ සයිස් එකේ ප්‍රමාණයට පොලවට හිටිනසේ හිතෝ ගන්නවා. මේ තියෙන්නේ සුද්ධ කරගත්ත එක කොටසක් කොහිලාලෙන්. මේ තියෙන්නේ හිතෝන කොටස. මේ කෑල්ල තව සුද්ධ කරගන්න තියෙනවා. මේ මේ වගේ මේ ලොකු කටු තියෙනවා මේ කොහිලාලවල. දැන් සිංහල කොහිලාලවල මෙච්චර ලොකුවට කට්ට නැහැ. මේ රට කොහිලාලවල ලොකුවටම තියෙනවා කටු. ඒ හින්දා මේ කටු ඇනෙනවා පරිස්සමෙන් ඕනි කොහිලාලේ සුද්ධ කරගන්නකොට සුද්ධ කරගන්න. දැන් මේ ඔයාලට පෙන්වන්න යන්නේ හිතෝන කොහිල දණ්ඩ. දැන් මේ විදිහට අපි අලු වල ගන්න. මෙන්න මේ විදිහට අලු වල ගාලා තමයි අපි හිතවන්න ගන්න. මේ අලු කියන්නේ විසබීජ නාශකයක්. එතකොට විසබීජ ඇතුළු වෙන්නේ නැහැ මේකට. මේ වගේ දේවල් වලට විසබීජ නාශකයක් වෙනවා මේ. මේ අලු. මේ ඔයාලට දැන් මේ පෙන්වන්නේ සුද්ධ කරපු කොහිලාල. දැන් මේ කොහිලාල තමයි අපි වෙළඳපොළට දාන්න හදන්නේ. මේ කොහිලාල සුද්ධ කරනකොට ඉතුරු වෙන දඬු ටික තමයි අර ඉස්සරින් තියෙන්නේ. කොයි ඉස්සරහින් පේන්නේ ඒ ඉතුරු වෙන දඬු. ඒවා තමයි අපි මේ හිටවන්නේ. මේ තියෙන සුද්ධ කරපු කොහිලාල. දැන් මේ තියෙන අපි සුද්ධ කරගත්ත කොහිලාල. දැන් මේවා අපි අරගෙන යනවා වෙළඳපළට. වෙළඳපළට ගියාම අපිට ලැබෙන ගාන 175ත් 200ත් අතර කිලෝවකට හම්බ වෙනවා මුදල. එතකොට වෙළඳපළෙන් 250ක් වගේ තමයි වෙන්නේ කිලෝව. ඉන්නේ සුද්ධ කරගත්ත කොහිලාලයක්. මේ විදිහට සුද්ධ කරගන්න ඕනි. මේ විදිහට සුද්ධ කරගත්ත කොහිලාල අපි වෙළඳපළට දානවා ඊට පස්සේ.